विभावना करना केवल मुकट कराने मुकट सदाहत कराने के कारण नाव तब टिका कुमार करो के कारण नाव तुम्हें तो नहीं अभी हम अपने मन हिमा कोना परक तेरा में ध्यान राग लो मैं संसार सागरे ही नियत सुवन चरित्र नाये ये संसार गमन खोजा महिला उसे नत्र क्रांत बनी गुजर पाद काल या फिर गुजरा गुजर जान महान से नमः पाल गला सासर दुख नहीं करो धर्मीय देशना करने को तो अपित मनुष्य या इपदिल सहते हैं सिद्ध तो ये धर्मीय आहार आहार को भी जिह तो किजो कहते ला एक आओ बोल दल करते हो तेरे लाये इतनी इतने दे ये सासर दुख का अवसान करने थे तो ये न තණ්හාව නැති කරන්නට මේ ලෝකයේ තියෙන ඇත්ත ඇති හැටි දකින්නට ඕනේ දැනගන්නට නෙමෙයි දකින්නට ඕනේ ඉතින් මේ ඇත්ත ඇති හැටි දකින්න ආකාරය දන්නේ බුදුරජාණන් වහන්සේ මොකද කිසිම කෙනෙක් හිත මෙහා ලෝකෙ කිසිම කෙනෙක් කවදාවත් तन्ने नेति चकर नेति नमो लोक हेमदाम पोचि रहता इति मे बुद्धजान महंसे बुद्धजान महंसे द्वैत धासक देशना कलाने में तथा इति महंसे पहला उन्नत नेता लोक हेमदाम पावत्तन और पावत्तुन और तीन रहता तीनों ये त्यति है कि अवबोध कर करता අවබෝධ කරගෙන මේ ජීවිතයේ දුක නැති කරලා මතු දුක ඉපදීමත් නැති කරලා නිවිලා ඒ නිවීමේ පණිවිඩය ලෝකෙට පෙන්වුව දේශනා කළා මම සියලු දුක නැති කළේ මෙන්න මෙහෙමයි සියලු සැනසීම ලබා ගත්තේ මෙන්න මෙහෙමයි කියලා ඉතින් ඒ පණිවිඩය බුදුරජාණන් වහන්සේ පන්සල් විශ්වසත් අවුල් හතරස් පහක් මුල්‍ය ලෝකයට එක එක ක්‍රමවලින් දේශනා කරලති හැබැයි ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ මුළු දර්ශනයම දේශනා කළේ හිමස්මින් ධ්‍යානමත්තේ කලේ දොරේ සසඤ්ඤෝ නිස්මනකේ මේ සංඥා සහිත මනස සහිත භංගයක් පමණ ශරීරය තුළින්මයි ඉතින් ඒ දර්ශනයේ ඒ ඇත්ත අපි ඉස්සෙල්ලාම අහල දැනගන්නට ඕනේ ඊට පස්සේ අහල දැනගත්තට පස්සේ අපේ ප්‍රතිපදාව ආරම්භ වෙන්නේ ඉස්සෙල්ලාම හම්බෙන්න ඕනේ අපිට සත්‍ය ඥානය ඇත්ත දැනගන්න ඕනේ ඊට පස්සේ තමයි අපිට කෘත්‍ය ඥානය කරන්න යමක් එහෙම නැත්නම් ඕගොල්ලෝ ඉස්සෙල්ලාම කෘත්‍යම් පටන් ගන්නවා සත්‍ය නැතුව මොකද කියන්නේ ඇත්ත දන්නේ නැහැ නෝ පටන් ගන්න වැඩි හොතට තේරුම් ගන්න ඇත්ත ඉස්සෙල්ලා දැනගත්තට පස්සේ සත්‍ය ඥානයවට වෙන තමයි කෘත්‍ය කරන්නේ මකන්නේ ඊට පස්සේ තමයි කළා කියන නෝනේ ඉස්සෙල්ලා හොවන්නට යන්න ඕනේ කියලා දැනගන්න ඕනේ ඊට පස්සේ යන්න පටන් ගන්නවා ඊට පස්සේ ගියා කියලා එන්න ඕනේ ඉතින් අපි එහෙම නැතු එක පාටින් භාවනා කරනවා කියන්නේ යන්න පටන් ගන්නවා හැබැයි කොහාට කියලාත් නෑ ගියා කියලාත් නෑ හැමදාම යනවා අඩිය වෙනෙච්ච කල්යයක් මූදයෙන් කියලා වතුර පුරනවා වගේ මූදෙන් දෙන්නේ කලේ කරන්නේ නෑ හැමදාම වැඩ තියෙනවා ඒ වගේ අපි මේක තේරුම් නැතුව පටන් ගත්තොත් හැමදාම භාවනා කරන්න පුළුවන් හැබැයි අවසන් වෙන දවසකුත් නැහැ කෙලවලකුත් නැහැ ඒ නිසා ඉස්සෙල්ලාම සත්‍ය ඥානය දැනගන්න ඕනේ මෙන්න මේ දුක පිළිබඳ දකින්නේ මෙහෙමයි සම්දි දුක කරන්නේ මේකයි දුක මේකයි සම්දි මේකයි නිරෝධය මේකයි මඟ කියලා දැනගන්න ඕනේ
ඊට පස්සේ එහෙනම් මේක තේසිඳ දකතුතු මේක සාහන්‍ය කටයුතු මේක සංසාර කටයුතු මේක වැඩි යුතුයි මෙන්න මෙහෙම කියලා දැනගන්න ඕනේ. ඊට පස්සේ ඒ ආකාරයට දැනගත්ත විදිහට කරනකොට හරිම දුක දෝෂයෙන් දැක්ක සමුදය දුරු කළා නිරෝධේ සාක්ෂාත් කළ මඟ වැඩල ඉවරයි කියන තැනකට එන්න පුළුවන් නේද? එනිසා අපිට ඉස්සෙල්ලාම අවශ්‍ය වෙන්නේ කරන්න හදිසි වෙන්න එපා, සත්‍ය දැනගන්න අවශ්‍ය වෙන්නේ. මොකද්ද සත්‍ය ඥානය නේද? ඇත්ත ඇති හැටි දැනගන්න ඕනේ. දැනගත්ත නැත්නම් අපි මොකද්ද කරන්නේ නේද? හරි. එතකොට එතනදී බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇත්තටම ගොඩක් ගැඹුරුයි. ඒක සාමාන්‍යයෙන් කෙනෙකුට අපි කිව්වට තේරෙන්නේ නැහැ කියන එක කියන්නේ ලෝකෝත්තර නෝනම් අපිට නැහැ කියන එක. ඉතින් කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරනකොට අපිට තේරුණා නම් ඒ කියන්නේ අපිට තේරෙනවා. ඒක තේ ප්‍රශ්න වලින් තියෙනවා. සත්‍ය ඥානය විතරක් තේරෙනවා කියන්නේ අනුමාන ඥානයක් විතරක් පලනවා මෙහෙම එකක් තියෙනවා දේට කියලා. ඊට පස්සේ ඒ අනුමාන සන්තහාවෙන් කරනකොට තමයි තමන්ට දැක්ම හැටියට පහළ වෙන්නේ. අපි ඒ පොඩ්ඩක් ඒ දර්ශනය අදත් අපි ටිකක් කතා කරමු. බුදුරජාණන් වහන්සේ ධම්මචක්කපවත්තන සූත්‍රයේ දේශනා කළානේ යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං විරජං වේතමල ධම්මචක්කමුදපාදී. කෙලෙස් මල නැති, කෙලෙස් රජස් නැති ධර්ම සත්‍ය කියන්නේ මොකද්ද? යං කිංචි සමුදය ධර්ම සම්බන්ත නිරෝධ ධර්ම. හේතු ප්‍රත්‍යයෙන් හටගන්න හැම දෙයක්ම හේතු නිරුද්ධයෙන් නිරුද්ධ වෙනවා කියන මූල පොරේ. එතකොට හේතු නිසා හටගන්න හැම දෙයක්ම හේතු නැති වෙනකොට නැති වෙනවා කියන එක දකින්නට ඕනේ. හිතන්න එක නෙමෙයි මම කියන්නේ. මානසිකාර කිරීම නෙමෙයි මම කියන්නේ. දකින්නවා කියන එකක් ඕනේ. මොනවද මේ හේතු මේ හටගත්ත සියල්ල? සියල්ල කිව්වහම සියල්ල කෙටි කරලා කෙටි කරලා ගත්තොත් මේ ස්පර්ශ ආයතන හය ඇහැ කන දිව නාසය ශරීරය මනස. ඇහෙන් දැකපු රූප, කනෙන් අහපු ශබ්ද, නාසයෙන් දැනපු ගන්ධ, දිවෙන් දැනුණු රස, කයට දැනුණු ස්පර්ශ, සිතෙන් දැනගන්න අරමුණු වලින් තොර යමක් තියෙන තමයි දැනුනේ. එතකොට ඇහෙන් දකින හැම දෙයක්ම පෙර නොතිබීම හතකන ඉතුරු නැතුව නැති වෙනවා කියලා දකිනවා නම්, කනේ මහන හැම දෙයක්ම පෙර නොතිබීම හතකන ඉතුරු නැතුව නැති වෙනවා කියලා දකිනවා නම්, නාසයෙන් දිවෙන් ශරීරයෙන් මනසින් හිතන හැම දෙයක්ම පෙර නොතිබීම හතකන ඉතුරු නැතුව නැති වෙනවා කියලා දකිනවා නම් පෙනෙනවා. දකින්නවා කියන තැනදී මානසිකයෙන් පෙනෙනවා කියන තැන පරි. පෙනෙනකොට දකින්නවා කියන උත්සාහයවත් නැතුව තියෙන්නේ. එතකොට හටගත්ත දේ නැති වෙනවා කියලා පෙනෙනවා නම් අන්න ඒ දර්ශනයයි කෙලෙස් මල කෙලෙස් සැකස නැති ධර්මයද. ඒකට සසර දුක ඇති කරන කාරණ නිමිති ඉතුරු වෙන්නේ. ආස්ව ධර්මය වෙන්නේ. එතකොට කොහොමද අපි හේතුඵල ධර්ම බලන්නේ? හේතුඵල ධර්ම දකින්නේ ඇත්තටම අදටත් හටගත්ත හැම දෙයක්ම නිරුද්ධ වෙනවා කියන එක ඇත්තක්මයි. දැක්කොලේ දැකීමෙන් පස්සේ නිරුද්ධ වෙනවා කියන එක ඇත්තක්මයි. හැබැයි ඒ ඇත්ත නුවණ විතරයි තියෙන්නේ. විඥානයේ අධ්‍යක්ෂකව සහ ප්‍රඥාවේ අධ්‍යක්ෂකව තුන කොටස් දෙකක් තියෙනවා. විඥානයේ සහ ප්‍රඥාව කියලා ධර්මතා දෙකක් තියෙනවා. විඥානය කියලා කියන්නේ දත යුතු ධර්මයක්.
විඥානය කියන්නේ දැනගත යුතු දෙයක්. ඇස ඉදිරිපිට රූපයක් කවහම ඒ රූපය දැනගන්න පුළුවන්. ඒ රූප දැනගන්න විදිහට චක්කු විඥානය කියලා. චින්තනගත සත්‍යකට පුළුවන් ඇස ඉදිරිපිට රූපයක් දැනගන්න. ඇහැට පෙනෙන දේ දැනගන්න එක විඥානය අධ්‍යක්ෂණය. කනට ඇහෙන ශබ්දය දැනගන්න පුළුවන්. ඒකට කියනවා සෝත විඥානය. චින්තනගත සත්‍යකට පුළුවන්. නාසයට දිවට ශරීරයට ගැටෙන දේවල් දැනගන්න පුළුවන්. ඒක විඥානය අධ්‍යක්ෂණය. මනසට හිතට හිතන දේවල් දැනගන්න පුළුවන්. ඒක විඥානය අධ්‍යක්ෂණය. විඥානය. චින්තනගත සත්‍යකට හැබැයි ප්‍රඥාව කියලා කියන්නේ විඥානයේ අධ්‍යක්ෂීමේට හම්බ වෙන දේ තුළ ඇත්ත ඇති හැටි දකින්න එක. හැම වෙලාවෙම ප්‍රඥාව කියන එක නුවණ. ඒක දකින්න පුළුවන් මනසින් විතරමයි. හැබැයි ඒක දැකීම. මෙන්න මේ හට ගන්න හැම දෙයක්ම නැති වෙනවා කියන එක දකින්න ප්‍රඥාව අපිට නැතිකමයි තියෙන්නේ. ඒ ප්‍රඥාව තිබුණා නම් අපිට මේ කිසිම නිමිත්තක් ඉතුරු වෙන්නේ නැහැ. හරි. මම තේරෙන්න කියන්නම් හරිද? ඔබල කන්නාඩිය ගාවට ගිහිලා තියෙනවනේ. කන්නාඩියේ ඡායාව දකින්න පුළුවන්කම තියෙනවනේ. හරි. එහෙනම් කන්නාඩියේ ඡායාව එහෙන් දකින්න එකට කියනවා විඥානය අධ්‍යක්ෂණය කියලා. හරිනේ? හරි. එතකොට පින්වතුන් මෙතන අහකට යනකොටම කන්නාඩියේ ඡායාව මොකද වෙන්නේ? නැති වෙනවා. හරි කොහොමද දැක්කේ? එහෙන් දැක්කද? එන කොහොමද දැක්කේ? ආන් ප්‍රඥා ලක්ෂණේ. ඉන්ද්‍රියෙන් මේ පංචායතනයෙන් ගන්නෙ නෑ. නමුත් ඇහැට වැරදුනත් නුවණින් දැකපු එකට වරදින්න පුළුවන්ද? ඒක වැරදිද? චුත්තක්ක ඇහෙන් දැකීමට වඩා ඒ දැකීම අඩුවක් කියලාද බලන්න. ඇහෙන් දැකීම සහ ප්‍රඥාවෙන් දැකීම අතර වෙනසක් හෝ අඩුවක් තියෙනවද? බැරිවීම කිව්වොත් කියන වෙන්න බැරි කියලා අවස්ථාවක් තියෙනවද? නෑ. කවදාවත් මසකින් දැකලා තියෙද? ඡායාව නැති වෙනවා කියලද? චක්කු විඥාණයෙන් දැකලා තියෙද? පංචායතනයෙන් පංච විඥාණයෙන් කවදාවත් ජීදෙන්නේ නැහැ ප්‍රඥාව. චක්කු විඥාන, රූප විඥාන, ධාන විඥාන, රූප බලන සද්ධාන කඳුතොල්ද දැනගන්නවා කියන එකේ යෙදෙන්නේ නැහැ. කන්නාලීද ගත්ත ඡායාව දැකින අවස්ථාවට කිව්වොත් මොකද්ද? විඥාණය අධ්‍යක්ෂණය. අහකට යනකොටම ඡායාව නැති වෙනවා කියලා අපි දැක්කා. දැක්කේ හැට කිව්ව මොකද්ද? ප්‍රඥා චක්‍රයේ ප්‍රඥා නැමතියේ. දැන් ඇහෙන් දැක්ක චක්කු විඥාණයෙන් දැක්ක එකේ නුවණින් දැක්ක එකේ දැකීමේ වෙනස මොකද්ද? ඔතන කියන්නේ ඇහෙන් දැකපු එකට වැරදුනොත් නුවණින් දැකපු විතර වරදින්නේ විදිහක් නැහැ නේ. චුත්තක්ක දවසක් තියදී දැකීම අඩුවක් කියන දවසට හැකියාව කියනවා දැකීම. කන්නාඩි ඡායාව ජීව දුන්නක් දෝ කියනවා නෑනේ. දැකීම කියන්නේ ඒකට. ඒ විදිහටම දකින්න ඕනේ. එතකොට මේ ස්පර්ශ ආයතන හයේ නිරෝධය ඒ විදිහටම දැක්කෝ නෝනේ. ඒ විදිහටම දැක්කොත් තමයි ආශ්‍රයක් සෙවෙන්නේ. දැනගත්තට නෙවෙයි. මම ඕකට උපමාවක් කියලා. මම දහම් කරුණු ටික විස්තර කරලා දෙන්න. මේක තේරෙයි හැබැයි. මොකද හැමෝටම ජීවන වල තියෙනවනේ සීතලකම නේද? තියෙනවා. දැන් හොඳට බලන්න. කෙතරම් තියෙන සීත කරන්න තුර ඇලියොත් ඇතුළ ආලෝකමත් වෙනවා නේද? බල දෙකක් පත් වෙනවා. පත්තුල ඇතුළ ආලෝකමත් වෙනවා. බලක බල දෙක පත් වෙලා ඇතුළ ආලෝකමත් වෙනවා කියලා පෙනෙන එක ඇහැටයි කියන්නේ. හරිද?
ඒ දෙහෙම එකට කියන විඥානයේ අධ්‍යක්ෂම කියලා. දොර ඇරියා බලයක පත්වල අතුල ආලෝකමත් වෙනවා. ඔක විඥානයේ අධ්‍යක්ෂම. කෙනෙකුට විඥානයේ අධ්‍යක්ෂම විතරක් තියෙන ප්‍රඥාව කියන චෛතසිකයේ යෙදෙන්නේ නැත්තම්. දැන් තිරසංගත සත්‍යම් දේ ප්‍රඥා චෛතසිකයේ යෙදෙන්නේ. අපිට ලෝකෝත්තර නිරෝධ ප්‍රඥාව යෙදෙන්නේ. හරිද? අපිට දැන් අපි කියමු උපමා විශ්ල ගන්නමු. සීතකරණ දොර ඇරියා බාහිරක පත්තිල ඇතුළ ආලෝකමත්. දැන් දොර අරින කෙනාට ප්‍රඥා චෛතසිකයේ යෙදෙන්නේ. නුවණින් බලන්න බෑ. ඇස් ඉදිරියට ආපු දේ දකින්න පුළුවන්. කන ඉදිරියට ආපු දේ දකින්න පුළුවන්. ඒක පෙරපසු දකින්න බෑ. නාසයට හම්බෙන දේ දකින්න හෝ ඒකට ඇලෙන්න හෝ ගැටෙන්න හෝ ගැදෙන්න හෝ රැවටෙන්න පුළුවන්. පෙරපසු දකින්න බෑ. නුවණ නැහැ. ප්‍රඥා චෛතසිකයේ නැහැ. කොන්න දැන් සීතකම දොරැරිය ඇහැට පෙනෙනවා ආලෝකයෙන් බලමු තුකන්න දොර වහන්න දොර වැහුවට දැන් මෙයාට ඉතුරුල ප්‍රඥා චෛතසිකය නැතිනම් ඉතුරුල තියෙන මොකද්ද විඥානය අධ්‍යක්ෂම ඒකෙන් දැකපු දේ සිහි කරන්න පුළුවන් තත්ත්වයකට කියලා නේ දැන් දැකපු දේ සිහි කරන්න පුළුවන් මෙයාට හිතෙන්නේ මොකද්ද මේ දැන් බලදක පත්වෙච්ච අධ්‍යක්ෂීම විතරනොමයි සිහි කරන්න තියෙන්නේ. සත්‍යකට ගියාම බලදක පත්වෙලා තියෙන්නේ කියන එකයි හිතෙන්නේ. දැරියලා කවුරුහරි කිව්වොත් නෑ නෑ ලයිට් එක නිවහම මෙතන රවහම බලදක නිවහම කියලා බොරු කියන්න එපා කියලා. හා උන ගිල බලමු කියලා ඇවිල්ලා ආයෙ දොර අරේ. දොර අරිනකොටම තර අරපු නිසාම බලදක පත්වෙලා ඇතුළ ආලෝකවත්වෙලා කියනවා. එතකොට මෙයාගේ මෝඩකම වුතු වෙනවා මිසක ලෝකෙ කෙනාගේ ඇත්තම වුතු වෙනවා මිසක එයාට කවදාවත් ලෝකෝත්තර පැත්තේ තරඟ කරන්න බෑ. නිරෝධ නුවණ පැත්තේ තරඟ කරන්න බෑ. හරිද? ඊට පස්සේ ඔන්න හා තියෙනවා නැද්ද කියලා බලන්න දොර අරපුමම මොකද වෙන්නේ ආයෙත් බලදක පත්වෙලා ඇතුළ ආලෝකවා. මම පොරොන්දු කිව්වේ දැන් කවුද දිනේ? මම කිව්වනේ බලදක පත්වෙලා මයි දිනේ මම පත්වෙලා මයි දිනේ. ආයෙත් දොර වහනවා. දැන් යා කියන්නේ කොහොමදලා මොහොම ආලෝකමත්ම එළියමයි තියෙන්නේ කියලා. කවුරුහරි කිව්වොත් නෑ නෑ ඔක බලපෑ නිවෙනවා කියලා කිව්වොත් එහෙනම් ඔප්පු කළොත් නෑ. ඔප්පු කරන්න තියෙන්නේ මොකද්ද? ආයි බලන් දෙන එකයි තියෙන්නේ දොර අරගෙන. අරින ගාන මොකද වෙන්නේ? මෙයාගේ මොඩකම දැන් හොඳට බලන්න දොර අරගෙන බැලුවොත් ආලෝකය මෙයාට තියෙනවා. දොර දැකුවත් පැත්තකට ගිහිල්ලා දැකපු එකයි සිහි කරන්නේ. දැකපු එකයි සිහි කරන්නේ. සිහි කරනකොට දෙයක් නැති වෙන්න පුළුවන් කොහොම මොන ධර්මතාවයක් තිබුණත් කෙනා සිහි කරන තමන්ගේ අත්දැකීමනේ. දැන් තමන් දැකපු දේ සිහි කරනවා පැත්තකට ගිහිල්ලා. එතකොට දැන් සිහි වෙන්න තියෙන හිතට මොකද්ද? ආලෝකයේ අත්දැකීම. සිහි කරපු දේ බලන් දෙනවා බලන් යන දොර අරමුට ආයෙත් එනවා. එහෙන් බැලුවොත් මේ බලදක පත්වෙලා හිතින් හිතුවත් පත්වෙලා ආයෙත් බලන බැලුවත් පත්වෙලා බලන්න මේ ආලෝකයේ නිත්‍ය සංඥාවක් තියෙනවා. ඇති බවටම තියෙනවා නේද? දැන් මෙයාට ආලෝකයේ නිවෙන වෙලාවක් හම්බ වෙයි. පෙර මුත්‍යදීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියලා හම්බ වෙනවද මෙයාට? ඇයි තමන් එකම තැනක තමන්ගේ මනස වටාම කරකිලා ඇහෙන් දැකපු විඥාණයෙන් දැකලා දැකපු විඥාණය අධ්‍යක්ීමම සිහි කරලා සිහි කරපු අධ්‍යක්ීමම විඥාණය උපදලා කියලා විඥාණය වටාම ගෙතිලා මෙතන ප්‍රඥාව යෙදිලා නැහැ කියන එකයි කියන්නේ. තේරුණා නේද? දැන් ඔහොම තියාගෙන නිත්‍ය සංඥාව තියෙන. දැන් අනිත්‍ය මෙනෙහි කරනවා හොඳට උගන්නනවා. ඔය බල දෙක සප්තරේට 60 වතාවක් නිවෙනවා. ඔය බල දෙකක 50යි 60යි කියලා කියලා තියෙන්නේ විදුලිය ගමන් කරන මෙහෙම වේව ක්‍රමයකට. උඩට යනකොට ධම පාතට එනකොට වෙන ඌ ධම වෙන හැම වෙලාවකම පත් වෙනවා ඊට වෙන වෙලාවකම නිවෙනවා. ඔය බල දෙක නිවි නිවි යනවා නේද? අනිත්‍යයි නේද? අනිත්‍යයි නේද කියලා මනසිකාර්යය කළොත් හද කියලා බලන්න. දැන් නිත්‍ය සංඥාව කියන්නේ දැන් ඇහෙන් දැක්කත් ආලෝකේ තියෙනවා, හිතින් හිතුවත් තියෙනවා, ආයෙත් බලුවත් තියෙනවා කියන තැනක
ආලෝකය නිත්‍යයි කියන සංඥාවක ඉඳලා අනිත්‍ය මානසිකාරයක් කරනවා. නමුත් එයා සැප දුක් විඳින්න තියනවා කියන තැනින් නෙමෙයිද? එයාට වැඩක් වෙලා තියෙනවද? අරක නිකම් මෙනෙහි කිරීමක් විතරක් වෙලා නෙමෙයිද? එහෙම නේද? හරි. සිංහතුන් දන්නවද අපිටත් එහෙම වෙලා කියලා? අපිටත් ලෝකෝත්තර ප්‍රඥා චෞතිකයේ ශේෂයක් ඇති වෙන්නේ. සීතකම දොරාර පිළාවට වගේ ඇහැ රූපේ චක්කු විඥාන නිසා දැන් මේ පේනවා. බලෙන් පත්තුල එළියට වගේ රූපේ පේනවා. දොර වහනකොට ලයිට් එක නිවෙනවා. නමුත් නුවර නෑ වගේ. අපි අහකට යනකොට ප්‍රඥා ජයසිකේ දොරපොස චුට්ටක් දෙන්නේ. අපිට ඉතුරුනේ දැකීම යා දැකීම. පැත්තකට ගිහලා දැක්කොදී සිහි කරනවා. දැන් gedara ඔගොල්ලෝ සිහි කරනවා. සිහි කරනකොට දැන් අර බල්බක පත්තු වෙලා තියෙනවා කියලා හිතාගෙන ඉන්නවා වගේ දැන් gedara තියෙනවා කියලා ඔයගොල්ලෝ හිතාගෙන ඉන්නවා. ඇයි gedara නැද්ද? ආයෙත් යම් බලන්න කියලා තරක කරලා හදිසි ජීවත්. සිහිත කරන දොරයවලයි බැලුවා වගේ ආයෙ ඇහැයි රූපේ චක්කුඤ්ඤය ගැන නිසා අර සංඥාව පහළ වෙනකොට මේ තියෙන්නේ gedara කියලා තේරෙනවා. ඇහැෙන් බැලුවොත් ඔයගොල්ලෝ gedara තියෙනවා, හිතෙන් හිතුවත් gedara තියෙනවා, ආයෙ ඇහැෙන් බැලුවොත් gedara තියෙනවා. දැන් නිත්‍ය සංඥාවක්ම තියෙනවා නේ ඔයගොල්ලන්ට. දැන් 50 හර්ට්ස්, තප්පරේට 60 වතාවක්, 70 වතාවක් නිවෙනවා කියලා මෙහෙ කරනවා වගේ හැම දෙයක්ම රූප කලාප විදි විදි යනවා නේද? නැති වෙනවා නේද? අනිත් කියන විදිහට මානසිකාරයක් කරනවා. නම් ජීවිතය එහෙම සිටින්නේ නිත්‍ය සංඥාවක. නිත්‍ය සංඥාවක ලැබුණා අනිත්‍ය මානසිකාරයක් කරනවා. ඔකට කියන්නේ අනිත්‍ය දකින්නවා කියලා. ඔකට කියන්නේ හේතුඵල නිරෝධය දකින්නවා කියලා. ඔකට කියන්නේ සලායතන නිරෝධය දකින්නවා කියලා. උතර කියන්නේ අපිට එතකොට දැන් හොඳට බලන්න සීතකරණේ දොර ඇරිය දොර ලැබුවා. නුවණ නැතිකම නිසා නිත්‍ය සංඥාව ලැබුණා මිසක පවතින ඇත්ත නොදැකීම නිසා නුවණ කියන චෛත්‍යක නොයෙදුණු නිසා අපේ මනසේ නිත්‍ය සංඥාව කියන එක කියලා කියනවා මිසක එහෙම නැතුව අපේ මනසේ පරිබාහිර සත්‍යම උදේ තුල තියෙනවා නෙමෙයි. ඒ වගේ අපිට දේවල් දොරවල් යාන වාහන ඉද කරන්න කියලා හම්බ වෙන දේවල් ඇහෙන් රූපයක් බලනකොට දැන් ඕගොල්ලෝ උදේ අන්තිම මොහොතේ යතුරු කරකවලක දොරවල් එන්නේනවා නම් ඇහෙන් දැක්කම නිමිත්ත චින්තකරණ දොරය වගේ දැන් පෙරපස ප්‍රඥා වේසේ කියෙදෙන්නේ දැන් විඥානයේ අත්දැකීම තමයි කියන දැකපු එකන්ති ඉඳලාව දැන් දැකපු එක සිහි කරන්න පුළුවන් මෙතන ඉතින්. දැකපු එක සිහි කරනකොට දකින්නදී තියෙනවද නැද්ද කියලා අත්දැකීම නෙමෙයි දැකපු එක සිහි කරනවා තමයි. තමන්ගේ මනස විද්‍යාව. අපි හිතා ගන්නවා තියෙන එක කියලා. ආයෙ බලන්න කියලා ගියාම සිතේ කරන්නේ දොර ඇරපු හින්දාම පත් වෙන්නේ. ආයෙ ඇහැ රූප චක්කුඥාන කියන හේතු ටික හැදුණු හින්දාම හැදිලා තියෙනවා. ඇහෙන් බැලුවත් හිතෙන් හිතුවත් නැවත ඇහෙන් බැලුවත් තියෙනවා. තියෙනවද නැද්ද කියලා බලමුයි කියලා අපි තර්ක කරන්න කියලා බැලුවොත් ඇහැ හැදිලා කියන ලෝකෙ මෝඩකම කියලා තියෙනවා. ඉතින් අපිට අද නිත්‍ය සංඥාව කියන එක තියෙන්නේ ඔන්න ඔහොමයි. මෙන්න මෙහෙම ඉන්න ලෝකෙට බුදුරජාණන් වහන්සේ දැක්කා මෙන්න මේ නිත්‍ය සංඥාව නිසායි සැපයි කියන විපල්ලාසය ඇති වෙලා තියෙන්නේ. තියෙන දේ තුල තමයි හොඳ දේවල් හොයන්නේ. හොඳ කියන කම හින්දායි මම මල් කියන ආත්ම දෘෂ්ටිය තියෙන්නේ. නිත්‍යයි සැපයි ආත්මයි කියන මේ විපල්ලාසය මුල් වෙලා තියෙන්නේ නිත්‍ය කියන ක්‍රම. නිත්‍ය කියන ක්‍රම තියෙන්නේ අවිද්‍යාව මත හේතුඵල ධර්ම නොදන්නවා කියන ක්‍රම මත. හේතුඵල ධර්ම නොදකින්න කමටයි නිත්‍ය සංඥාව තියෙන්නේ. නිත්‍ය දේ සැප, සැප නිසායි මාසි කියලා. බුදුරජාණන් වහන්සේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා පනවන ඇයි? හේතුඵල ධර්මක් නිසා. අනිත්‍ය දුකයි අනාත්මයි කියලා කිව්වේ හේතු ප්‍රත්‍ය නිසායි කියලා කාරණාව තේරෙන්න ඕනේ. අනිත්‍ය සංකතම් පටිච්ච සමුප්පන්නම්.
then ප්‍රඥා චෛතසිකයෙන් චුට්ටක් කරන්නේ විඥානීය අධ්‍යක්ීමට විතර ග්‍රැවිටිලා සීත කරන්නේ තියෙන ආලෝකයේ ඇහිම් බලුවත් හිතෙන් හිතුවත් පත්තු වෙලා තියෙනවා කියන කෙනෙක් කෙරෙහි අනුකම්පාවෙන් දැන් අපිට හිතෙනවා අපිට ප්‍රඥා චෛතසිකයේ හිතෙනවා දැන් අපිට පේනවා සීත කරන දොර ගියාම බලද්දක පත්තු වෙනවා නිවුවාම දොර රවුවාම ඒක නිවෙනවා කියලා අපිට නුවරට පේනවා අපි දන්නවද මෙයාට මේ නුවණ නැහැ. දැරිවල මේ නුවණ දෙන්න පුළුවන්කම තිබුණොත් මෙයා මේ නිත්‍ය සංඥා වටහර ගන්නවා කියලා අපි එයාට කතා කරනවා. කතා කරලා ඉන්න කියලා සීතකරණ දොර ගාවට ගෙනහිල්ලා දොර ඇරලා පෙන්නනවා මොකද්ද මේ දැන් අපි ආලෝකමත් වෙලා තියෙන්නේ මේක ගැහුවම දරවන්න නිවෙනවා කියලා අපි කියනවා. එයා ඒකට පිළිගන්නේ නැහැ. නෑ නෑ එහෙම වැහුවට පිළිග මේ නිවෙන්නේ නැහැ. ඕක තියෙනවා පත්විලමයි කියලා. ඒ වෙලාවට අපි එයාට උගන්වන්න ඕන හේතුඵල ධර්ම. දොර ඇරලා තියෙද්දිම මෙහෙන්ට එනවා කියලා. හොඳට බලන්න මේ දොරයිනේ දෙන වර්ගයේ ස්විච් එකක් තියෙනවා. එන්න මේක තමයි බලදර පත්විල තියෙන හේතුව. අතුර ආලෝකමත් වෙන මේ බලදර පත්තුනහම ඒකට හේතුව. මේ දොර වහන කොට කියන්නේ අපි දොර අරගෙන කොට වෙන්නේ මේ වෙන වර්ගයේ මේ බොත්තම එළියට එනවා මේ. එතකොට මේ බලදක පත් වෙනවා. දොර වහන කොට වෙන්නේ මේ වෙන වර්ගයේ බොත්තම ඇතුළට එනවා. එතකොට මේක නිවෙනවා. කියලා දොර ඇරලා තියදී ඕම එහෙනම් බලන්නේ නැහැ කියලා ඇඟිල්ලෙන් උබල මෙන්නට වෙනවා. පෙන්වහම අනුවාඥානය ඔන්න දැන් යාට හේතුව දිහා බලලා මේ ඵලයේ හේතු බල ගහම දැකලා විඥානීය අත්දැකීම වෙනුවට විඥානීය අත්දැකීමෙන් වෙන්නල ප්‍රඥාව අනුමානට අල්ලලා දෙනවා. මෙන්න මෙහෙම දෙයක් වෙනවා කියන එක උගන්වනවා. තේරුණේ? ඊට පස්සේ දැන් යා දන්නවා හරි මේ හේතු නිසා හටගත්ත ඵලය තමයි මම මෙච්චර කල් දැකලා තියෙන්නේ. හේතු නැතිනොත් එන ඵලය නෑ තමයි කියන නෝනි දේනවා. හේතුඵල ධර්ම දැක්කහට පස්සේ දැන් මෙච්චර කාලයක් ආලෝකයේ නිත්‍යයි කියලා කිව්වේ ඒක ඇතිවෙච්ච හේතුව මේ හින්දායි. මේ හේතු නැතිවෙත් ඒක නැතිනවා කියන ටික දැක්කෙන තියෙනවද? ඇයි ඇහැට පෙනුන ආලෝකයේ සිතකරන දොරෙන්ම ආලෝකමත් වෙලා තියෙනවා කියන කම විතරයි දැක්කේ. ඒක ඇති වෙච්ච හේතුව දැක්කනම් ඒ හේතුව නැති වෙන හැටි දැක්කනම් එයාට මොන එනවා කියලානේ වගේ. ඒ වගේ දැන් ඔන්න සීතකරණේ දොර වහනකොට මොකද වෙන්නේ? අර මේ පොත්තම ස්විච් එක එදෙන නිසා පල්තක නිවිලා ඒකත් ලයිට් එක නිවිලා. ඔන්න දැන් එයාට මෙච්චර කාලයක් විඥානයේ අධ්‍යක්ීම වෙනුවට එහෙනම් අර සිද්ධිය මතක හරි එහෙනම් දැන් අර හේතු ආරම්භලා ඇති එහෙනම් දැන් බලයකපත් වෙන්නේ නෑ නේද කියන එක හිතා ගන්න පුළුවන් මට්ටම දෙනවා. ඒක හැබැයි දැන් විඥානයේ අධ්‍යක්ීමේ මේ ප්‍රඥාව ඒ වගේ බුදුහාමුදුරුවෝ දුක් අපිට පෙන්නවා සීමිත කරන දොර ඇරලා වගේ ඇහැට යම පෙනෙනකොට චක්කුම් පටිච්ච රූපේච උපද්දති චක්කුම් යන තින්න සංගති පස්සෝ කියලා කිව්වේ දන්නවද මේ පෙනෙන හේතුව ඇහැ නිසා රූපත් ඇහැ රූපයක් දෙන නිසා සිතත් ඒ තුන්දෙන එකතු වීමෙන් සිතේ මෙව සංඥාවක් කියදෙනවා වේදනා සංඥා කියන ගති ටිකක් කියදෙනවා. මෙන්න මේකටයි පේනවා කියලා කියන්නේ සිතේ මෙහෙම රූප සංඥාවක් කියදෙන එකටයි පේනවා කියලා කියන්නේ. ඇහැ වෙන වෙනකොට රූපය වෙන වෙනකොට හිත වෙන වෙනකොට මේ ස්පර්ශය නිරුද්ධ වෙනකොට මේ පෙනෙන සංඥාව ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. ඒ චින්ත කරන දොර ඇරලම පෙන්වනවා වගේ. එතකොට නුවණක් අනුමාන දෙනවා අපිට යමක් පේනවා කියලා කියන්නේ ස්පර්ශය නිසා ඵලයක මේ වේදන සංඥාවන් සිටියේ ඉඳලා ස්පර්ශ නිරුද්ධ වෙනකොට ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා. අපි දැක්කකට ගියහම
අපි දැකපු අත්දැකීම සිහි කරද්දී එතන තියෙන හේතු ටික නිරුද්ධ වෙනින් දැකපු දේ නිරුද්ධ වෙලා බොහෝ කලකින් නුවණක් යට එනවා. ඒ කියන්නේ ඇහෙන් දකිනකොට චේතකරණ දොර ඇරිය වගේ මේ පෙනෙන්නේ අහකට යනකොට චේතකරණ දොර ගැහුවා දැන් ඒ ආලෝකේ නැහැ වගේ. දැන් තේද තිබුණ හේතු ටික නැති වෙනකොට පෙනෙන දේ පෙනුණු දේ ඉතුරු නැතුන් නිරුද්ධ වෙලා කියන නුවණ එනවා සිස්ටම්. එතකොට හිතෙන් සිහි කරනකොට දැන් මේ සිහි කරන දේ මනෝ ස්පර්ශයෙන් සයි කියන නුවණක් තියෙනවා. එහෙම සිහි කරනකොට තාම දැකපු දේ ඉතුරු නැහැ කියන නුවණ තියෙනවා. ආයෙත් බලන්න කියලා ගියහම චේතකම දොර ඇරියා වගේ ඇහත් රූපේ චක්කුණියන් හේතු ගැටීම නිසාමයි හටගෙන තියෙන්නේ කියලා පිළිවෙල දැක්වලා කියනවා. මෙන්න මේ විදිහට දකින්න පෙර තිබ්බ නෙමෙයි දැක්කෙන් පස්සේ තියෙනව නෙමෙයි අවස්ථාවටයි හටගන්නේ. චේතකම දොර ආරින්න පෙර ලයිට් එක තිබුණ නෙමෙයි දොර වැහුවෙන් පස්සේ තියෙනව නෙමෙයි දොර ඇරපු වෙලාවෙමයි පත්තුනේ. ඒක දොර වැහුවාම ඉතුරු නැතුවම නැතිවෙනව වගේ. ඇහෙන් දකින්න පෙර තිබ්බ නෙමෙයි දැක්කෙන් පස්සේ තියෙනව නෙමෙයි පේන්න තියෙන හේතු ටික සම්පූර්ණ වෙච්ච නිසාමයි පේන්නේ. හේතු ටික නැති වෙනකොට නැති වෙනවා කියන එක දකින්න පුළුවන් දවසක් ආවොත් කනට අහන සද්දෙත් එහෙමයි. අදද වෙනවා හේතුඵල ධර්ම නොදන්න නුවණ නැති ප්‍රඥා චෛත්‍යකෙ නොදෙන තම නොයදෙන අඩුව විතරයි අපි ළඟ තියෙන්නේ. නිරෝධය දකින නුවණ නිජ දෙන්නේ නැතිකම අර චින්තකරන්නේ දොර ගැහුවාම ඒක නැති වෙනවා කියලා දකින්න පුළුවන් විඥානයේ අධ්‍යක්ෂයෙන් පරිවාහනය ගන්න පුළුවන් ප්‍රඥා චෛත්‍යක වේදින් නෑ වගේ තිරසංගත සතරට. මනුෂ්‍යය කියන මට්ටමට මනුස මට්ටමේ ප්‍රඥා චෛත්‍යකයේ නිරුද්ධ අපේ ලෝකෝත්තර මට්ටමේ සලායතර නිරෝධය දකින්න මට්ටමේ ප්‍රඥා චෛත්‍යකයේ දෙන්නේ ඒකයි මෙතියෙන්නේ. ඒ හින්දා මේ දකින්න අහන හැම දෙයක්ම තියෙනවා ඉන්නවා කියන තැනකින් නිත්‍ය සංඥාවක් කියලා තියෙන්නේ අපිට. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ හේතු පරිධාන යම් කිංකි සම්මුතිය ධර්ම සම්බන්ත නිරෝධ ධර්ම කියලා කියන්නේ අර සීත කරන්නේ දොරාරින කතාව වගේ එකක්. දොරාරින්නේ ඉස්සෙල්ලා තිබුණේ නැහැ පරිසෝක පත්තිවල දොර වැවුහැම් පස්සේ තියෙනවා නෙමෙයි මේ දොර ඇරපු හින්ද මේ හේතුව සකස් වෙච්ච නිසාම ආලෝකමත් වුනේ. වහනකොට ඒ හේතුව නැති වෙනකොටම ආලෝකෙ නැති වෙනවා කියලා කිව්වහම දොරවල් සිය ලක්ෂ ගන්න සීතකරණ එක ගැහුව සිය ලක්ෂ වායවාදයක් වුණොත් ඒ හැමදේම සම්බන්ධ නිරෝධම කියන වෙයිද? සමුදේ සභාව කොටත් හැමදේම නිරෝධයි කියන ඔය සිද්ධියයි මේ ස්පර්ශ ආයතන හයෙන් කියන්නේ. ඔක බුදුහාමුදුරන් යත්තක් නෙවෙයි. මේ අපි ගාව තියෙන හැමදාම පැවතුණු පවතින ඇත්තක්. නමුත් ප්‍රඥාව ඍජුනත්තේ විඥානයේ අධ්‍යක්ෂය තුළ දෙදීල පවතින අපේ මනස. ඇහැට රූපයක් හම්බ වෙනකොට ඒකේ පෙරපසු දෙක බලනවා තියා හෙල්ලෙන්නවත් ඉඩ නැති විදිහට ඇඳිමස දැඳිලා ඉන්නේ අපි දකින දේ තුළ. ඒ හින්දායි අපිට ඒක උපාදානය නිසා භවයේ අර දකින්නේ අල්ලගෙන ඉන්න නිසා පැත්තකට ගියම ඒක ඇස්ති භවෙම එළඹ සිටනවා මිසක උපාදාන නිරෝධ භව නිරෝධ උපාදානයේ නිරෝධ භවයේ නේ අල්ලගෙන ඉන්න ගැටි අඳු නොත් දැකපු තැන්ති භවටි ඉතුරු වෙන්නේ. එතකොට අපිට ඕනේ වෙන්නේ දකින්නහන දැනෙන හැම දෙයක්ම හටගෙන නැති වෙනවා කියලා දකින්න. හැබැයි එතකොට තියෙන සුවිශේෂී දේ දන්නවද මොකක්ද කියලා? මරණයෙන් පස්සේ මේ ජීවිතේ ගුටි කන්න මෙහෙම ජීවිතයක් ඉතුරු වෙන්නේ. එහෙනම් ස්පර්ශ ආයතන හයක් පරිහරණය කරන කිසිම සත්‍යයක් ලෝකේ නැහැ. එහෙම හිතනනම් හරි අద్భుත ජීවිතයක් ඒක. ඇහැ කන දිව නාසය ශරීරය මනස කියන ස්පර්ශ ආයතන හයකින් ජීවත් වෙන
ප්‍රසආයතන හයක් පරිහරණය කරන කෙනෙක් කොහොමත් නැහැ. එහෙම ඉන්න කෙනෙක් ඉන්නවා නම් තමයි උගුටි ගන්න පුළුවන්. ඇත්ත තමයි අපි යම් අරමුණක් දකිනකොට එකන්ද පංචකයමයි තියෙන්නේ. පෙර නොතිබීම දකිනවා කියන ධර්මතාවය ඇති වෙලා ඒ හේතු ටික ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා තමයි අහනවා කියන ධර්මතාවය උපදින්නේ. එතන එකන්ද පංචකය මුළු ජීවිතයම දැන් සද්දය ඇහෙනවා කියන තැන ආයේ දැන් අතපය හතරක් තියෙන සද්ද තියෙනවද? සද්ද වලට අතපය කියේ මුළු ජීවිතේ මුළු තොරේන සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ටිකම මේ අහනවා කියන කන යන් ජීවිතේ කය තමයි කන ඉඳලා කනයි සබ්දයේ සෝත විඥානයේ ඒ ටික එක තියෙන ස්කන්ධ ටික ඒ ටික නිරුද්ධ වුණාම තමයි නාසයට ගඳ සුවඳ දැනෙනවා කියන්නේ ඒ ටික නිරුද්ධ වුණාම තමයි රස දැනෙනවා කියන්නේ ඒ ටික නිරුද්ධ වුණාම තමයි කයට දැනෙන්නේ ඒ ටික නිරුද්ධ වුණාම තමයි මනසට දැනෙන හැම වෙලාවෙම ජීවිතය කියන්නේ පුද්ගලයන් එක ස්කන්ධ ටිකක් ක්‍රියාවයි. ගිනි පෙල්ලක් කරකවනකොට වලල්ලක් පෙනෙනවා වගේ මේ ආයතන ටික ඉපද නිරුද්ධ වෙනකොට ඒක වේගවත්කම නිසා ඉපදෙන ටික එකතු වෙනවා නිරුද්ධ වෙන බව නොපෙනෙන කම නිසා ආයතන හයම උගලට එකතු වෙලා තියෙනවා. ඇහෙන් දකින දේ පෙනෙනවා නිරුද්ධ වෙනවා පේන්නේ නැහැ එකතු වෙනවා. දැන් මේ සීත කරන දොරේ ගියට පස්සේ ඒක බලදකපත් වෙනවා. දොර වැහුවොත් ඒක පත් වෙනවා. ඒකව සීත කරන දොර යනවා. ඒක බලදකපත් වෙනවා. ඔබන සීත කරන සීයක් විතර බලදක දොරවල් යනියු වටේම ආලෝක වර්ජිත සීත කරන ටිකක් තියෙනවා වගේ තියෙන්නේ නේද? ඒ වගේ ඇහෙන් දැකපු දේ තිතුරු වෙනවා, කනෙන් අහපු දේ තිතුරු වෙනවා, නාසයෙන් දිවෙන් ශරීරයෙන් දකින අහන දේවල් තිතුරු වෙනහම වෙලා තියෙන්නේ මොකද්ද? ඇහ කන දිව නාසය ශරීරය මනසකින ආයතන හයම තියෙනවා වගේ වෙලා. දකින දේ දැකීමෙන් පස්සේ නිරුද්ධ වෙනකොට කන උපදිනකොට ඇහපු දේ නෑ, ඇහත් නෑ රූපත් නෑ. ගඳ සුවඳ දකිනකොට එයාට ඇහත් නැහැ රූපත් නැහැ කනත් නැහැ සද්දත් නැහැ. ඔහොම 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 ගත්තහම ජීවිතය කියලා කියන්නේ එදලාවට මමයි කියලාවත් මනින්දවත් නිමිත්තක් නැති ධර්මතාවයක් විතරයි. දකිනවා කියන දැකීම කියන මේ දර්ශනය විතරයි ජීවිතය. මේ ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදිනවා කියන හතර ඉරියව්වෙම මිදෙනවා. ඔබලන්ට හිතන්න පුළුවන් නේද මේ දර්ශනය? කෙනෙක් ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදිනවා කියන හතර ඉරියව්වෙම නැතුව ඉන්න ජීවිතයකම හිතන්න පුළුවන්? නෑ. හිතන්න බෑ කියලා කියන්නේ නිරෝධිය පිළිබඳ නුවණ නෑ කියන්නේ. හිතන්න පුළුවන් නම් අපිට තියෙන නුවණක් කියන්නේ. හොඳ ලස්සන චිත්‍රපටයක් හරි ටෙලිනාට්‍යයක් හරි බලන වෙලාවට මේ පැත්තේ තමන් ඉන්නවා කියලා මතකද කියලා බලන්නට මේ හොඳට ඔබ බලන්න ඉන්නකොට තමන්ට තමන් මතකද මේ පැත්තේ නෑනේ. සම්පූර්ණ ටෙලින අරමුණේ එක්ක සතුටු වෙනවා අසතුටු වෙවි ටෙලින අරමුණ විතරයි නෙමෙයි. හොඳට තේරුම් ගන්න මට මේ උපමාවකින් ඔය මිච්ඡා වුණත් සමාධියේ ලක්ෂණය මේ මොකද ඒක තමයි වෙලාවෙදී ඇත්ත ඔච්චරයි. ඔය ජීවිතේ මේ කය කියලා පේන්නේ ඒක මෙහසාපු විසුරුණු මනසට. හැම වෙලාවෙම මේ සම්මා සමාධියේ උපදින අරමුණ විතරමයි තියෙන්නේ. මෙහිම අරමුණ කියනකොට මේ තමන් ඉන්නවා කියන මේ ගතිය නෑ. ඉඳගෙන ඉන්න මට රූප බලනවා කියන මේ ගතිය නෑ. කෙනිනවා කියන ටික විතරයි යාට තේරෙන්නේ. මේ කය නියෝජනය වෙන්නේ මේ ඕරම් භාග්‍ය සංයෝජනයන්ගේ කාම භූමියේ ලක්ෂණය තමයි පෙනෙනදී මේ කයද කියලා මයින්න පුළුවන්කම. මේක කෙලෙස්යක් නිසා වෙන එකක්. මම හින්ද කියන එකක් නෙමෙයි. මම ඉන්නේ හින්ද පෙනෙන එකක් නෙමෙයි. කෙලෙස්යක ලක්ෂණය. හොඳට සද්ද ගන්න වෙලාවට අපි සද්ද විතරක් වෙන්නේ.
ඒවගේ යාගේ ජීවිතය කියලා කියන්නේ රූප බලනවා, ශබ්ද අහනවා, ගඳ සුවඳක් වෙනවා, රස විඳිනවා, ස්පර්ශ වෙනවා කියන ටිකක් විතරයි. කය කියලා කියන්නේ කායම් පටිච්ච පොට්ටම්පේච උපජ්ජති කාය විඥානම් කියනකොට ඔයගොල්ලෝ දන්නවද කය කියන්නේ අපේ කය කොච්චරද කියලා? මෙහෙම ඇඟිල්ල තිබ්බොත් ඇඟිලි තුඩ මෙහෙම පෙන්වන්න නැත්නම් ඇඟිලි තුඩ මේ විඳුවේ වදිනකොට කායම් පටිච්ච පොට්ටම්පේච උපජ්ජති කාය විඥානම් කියන මුළු කයම ඉච්චරයි. ඒ තමයි අපේ කය වෙනවට. සියලුම ජීවිත රහිත කය ඉච්චරයි අපේ. එමතු මේ කිලෝ 50කටක් බර කයක් කියම නෙමෙයි. මේක මහා හරියම අමුතු දර්ශනයක්. අමුතු නෙමෙයි ඒක තමයි ඇත්ත. ඒකයි ඒ තරමට ගියහම දුක කියන එක රැඳෙන්නේ නැත්තේ. දුක කියන එක කෑ විගහ විලාප දුකේ අඬන දුක කියන එකක් ඉතුරු වෙන්නේ නැත්තේ මරණයෙන් පස්සේ නෙමෙයි. මරණයෙන් පස්සේ ලැබෙන විමුක්තියක් නම් ඇත්තටම පළකුත් දැන් ශාසනය. ඉන්නකම් පුළුවන්තරම් දුක් වෙනවා මරණ පස්සේ ලැබෙන විමුක්තිය ගැන විශ්වාසය තිබෙන්න අපිට. දැන් එහෙම උනොත් මේ ශාසනය අනිශාසනය ගැන වෙනසක් තියෙන්නේ. ඒක විතර ගැක්කම දෙවියන් වහන්සේ කවට කියලා සිතින් ඉන්න පුළුවන්. ස්වර්ගයට මොක්ෂයට කියලා සිතින් ඉන්න පුළුවන් දෙයක්. නමුත් බුදුහාමුදුරුවෝ දේශනා කරන දුක් නිදින වෙලාවේදී දුක නිදින්න ඕනේ. දුක් නිදින වෙලාවේ දුක් නිදලා පරණ පස්සේ ලැබෙන සපත් නම් වර්ණය කියන්නේ. ඒක මම මතක් කරේ මෙන්න මේ සලායතන නිරෝධය දකින්නදී හේතු ටික නිසා හටගෙන හේතු ටික නිරුද්ධ වෙනකොට දැකපු දේ ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියන එක දකින්න තමයි අපේ මනස ගන්න ඕනේ. අහනදී එහෙනම් පස්සේ නිරුද්ධ වෙනවා කියන එක දැන් අපේ මනස ගන්න ඕනේ දකින්න ඕනේ. හේතු බල ධර්ම දකින්න ඕනේ. එතකට ඇහැ කන දිවනාසය ශරීරයේ මනසකින් ස්පර්ශ ආයතන හයෙන්ම නිදෙනවා. ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතර ඉරියව්වෙම නිදෙනවා. එතන තියෙන ධම්ම කියන තර ධර්මතාවයක් විතරයි. පුද්ගලයේ නිවන් දකිනවා නෙමෙයි පුද්ගල භාවයේ නිරුද්ධ වෙනවා. පුද්ගල භාවයේ නිරුද්ධ වෙනවා. තව පුද්ගලයේ නිවන් දකිනවා නෙමෙයි මේ ස්කන්ධ ටික අරගෙන තියෙන පුද්ගල භාවය නිරුද්ධ වෙනවා. ධර්මතාවය. ඔන්නෝයේ දර්ශනය තමයි යන්කින්ච සංවේදන සම්බන්ධ නිරෝධන කියන්නේ. ඒක ගැඹුරුයි. ඊට පස්සේ දැන් මෙන්න මේ වගේ තැනක් තියෙනවා දැනගන්න. අපි දැනගෙන තියෙනවා දැන් අපි මේ හේත කරන්නේ බරදක පත් වෙනවා කියන තැනකින් ඉන්න අයයි කියන නුවණ අපිට ඇවිල්ලා තියෙන ඕනේ. ඒකට හේතුව මොකද්ද? ඒ බරදක පත් වෙච්ච හේතුව දන්නේ නැහැ. ඒ හේතුව නැතිවම මේ බරදක නිවනව කියලා දන්නේ නැති කමයි. ප්‍රඥාවට අමතරව යෙදෙන්න ඕනේ නුවණ නොයදුණු කමයි කියන කම දන්නවා අපි දැන්. අපිට දැක්කපු දේවල් ඉතුරු වෙලා තියෙන්නේ ගෙවල් රුවන් අම්මා තාත්තා දුව පුතා කියලා දුක් විඳින්න පුළුවන් නිමිති ඉතුරු වෙලා තියෙන්නේ කෙලෙසේ නිසා මිසක එහෙමයි ඉන්නවට ඒ නිමිති අපි ගාව ඉතුරු වෙලා තියෙනු නෙමෙයි කියන කප්ප තේරෙනවා. අපිට ප්‍රඥා චෛතසිකේ නොදෙව මිසක් දැක්කපු දේ දැකීමෙන් පස්සේ නිරුද්ධයි කියන නෝන දකින හේතුභාව ප්‍රඥාව යෙදුනා නම් අපේ මනස අසීමිත ශුන්‍යතාවයක මිසක අපිට දුක් විඳින ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩ මිලමුදල් එකතු වෙන්නේ කවුරුත් එහෙනම් ගෙවල් නැහැ. බුදුහාමර දේශනා කරන්නේ බ්‍රාහ්මණේ රාජදේව සමහ සහිනුන උත්තර නෑද කියලා. එක්ක පිරුණුවන් පාල එක්ක පැමිණිලා තෝ ජීවිතය ඇත්තචරයි. රාජදේව සමහ තියෙන තාක් ජීවත්වන කරුණ කියනවා. ජීවත්වන නිමිති තියෙනවා. ජීවත් කරවන්න අය ඉන්නවා. වටපිටාව තියෙනවා. රාග දේශ මොහ වලට පිංචිත වෙන්න රන් රදී මුතුනනි ගෙවල් දුර යාන වාහන තියෙයි අපිට. හොඳට දකින්න රාග දේශ මොහ නැතිව නැතිවෙන රන් රදී මුතුනනි. එහෙන් යන් ඔහේ භෞතික දේවල් වලට නෙමෙයි වෙනස් කරන්න ඕනේ. මෙහෙ දකින අහන දේවල් නිරුද්ධ වෙනකොට ඔක්කොම ටික අතහැරේ. ඒකයි ලෝකයේ අතහරින්න බැරි බන්ධයක් තමයි.
මනස තුළ තියෙන කෙලෙස්ටික නැති වෙනකොට අතහැරෙනකොට අතහැරෙන්නේ බාහිර ලෝකෙ. මෙහි කෙලෙස් තියාගෙන බාහිර දේවල් අයින් කරලා දෝෂ කරන්නේ නැතුව හරියන්නේ. හරි, ඊට පස්සේ දැන් අපි අනුමාන දැනගත්ත සලායතන නිරෝධය කියන්නේ මොකක්ද? යම් කිසි සමුදේ ධර්ම සම්පන්න නිරෝධම කියන්නේ මොකක්ද? හේතු ප්‍රධාන කියන්නේ මොකක්ද කියලා අපි දැනගත්තා. දැන් ඉනි දැනගත් දහම ඥානත පරසත දකින්න තැනට යන්නට ඕනේ. ඒ දකින්න තැනට යන්න වැඩ පිළිවෙලක් ඕනේ. ඒක කිසිවා ආයම වාරි වටන් එකම ගොමි ආර්ය ස්ථංග මාර්ගේ. මෙන්න මේ දර්ශනය මුල් කාරණාව කරගෙන මෙන්න මේ වගේ තැනකටයි යන්න ඕනේ කියන දැක්ම පෙරටුව කරගෙන එතෙන්ට යන්න උපකාරී පිස පිළියෙක දෙතන. එතකොට මෙයාගේ සීලයේ දික්කින්ච අනුභවම සීලව. දර්ශනයෙන් යුක්තයි මෙයාගේ සීලය. හරිද? මොකද මේ වගේ දර්ශනයක් තියෙනවා දකින්න සලායක නිරෝධය දකින්න. හේතුඵල ධම්ම දකින්න. කෙලෙස් මල නැති කෙලෙස් සැජ නැති ධම්ම නැසක් වෙන්නේ යන්නේ සම්බන්ධ සම්බන්ධ නිරෝධ ධම්ම කියන නිරෝධ දර්ශනය දකින්න. ස්පර්ශායතන හය හර කියන අධ්‍යක්ෂේ මාර්ගන මේ සඳහා කය වචන දෙක සංවර කරගන්නවා. කය වචන දෙක සංවර කරගත්තොත් හිත සංවර කරගන්න පහසුයි. හිත සංවර කරගන්නවා. මොකටද? පෙනෙන දේ තුළ බර අඩු කරන්න. දැන් අපි දැක්කනේ දකින වෙලාවේදී පෙනෙන දේ තුළ ඇලීල බැඳිලා ඉන්න කමයි මේ පෙනෙන දේ හේතු ප්‍රත්‍ය හේතු නිරුද්ධ නිරුද්ධ වෙනවා කියන ප්‍රඥා චෛතසික ඉඳ දෙන්නේ නැත්තේ. ඒ හින්දා මේ සන්නහව දුක හේතු කියන සන්නහව තමයි මේක අවලව තියෙන්නේ. අපිට ඇත්ත දකින ඉඳ දෙන්නේ නැත්තේ. සන්නහව අනුමුණුත් විතරයි සන්නහව කියන දේ ගොඩ යන හින්දා නෙමෙයි. සන්නහව අනුමුණුත් විතරයි ඇත්ත දකින ඉඳ හදලා දෙන්නේ. ඇත්ත හදාගන්න දැක්කොත් තමයි එතර වෙන්න පුළුවන්. එතකොට අපි මොකද කරන්නේ? සීලයක පිහිටලා සමතකම ධානයකින් හිත වඩමින් විදර්ශනා කරනවා අනිත්‍ය වශයෙන් දුක් වශයෙන්. ඒ කියන්නේ ලෝකයේ හසුවල තියෙන හැම දෙයක්ම ලෝභ දේශ දෙක අඩු වෙන විදිහට නුවණින් බලනවා. ඒකට කියනවා විදර්ශනා කරනවා කියලා. කේවල දුරව රන් රෙදි යාන වාහන ඉටකඩ මිල මුදල් කියන මෙන්න මේ දේවල් වල ඉඳලා මේ හැම දෙයකම රූපකම අඩු කරගන්න ඕනේ. නමුත් හැම අරමුණක් ගානෙම විදර්ශනා කරන්න කිව්ව කරන්න පුළුවන් නේද? කරන්න බෑ. අපි ඒකට උපාය ශීලිය විශාල කටු සහිත කැලෑවක වනන්තරයක දැන් කටු ගොඩාක් තියෙන විශාල කැලෑයක්. කටු ඇනෙන්නේ නැතුව අපිට යන්න ඕනේ. අපි මොකද කරන්නේ? හොඳ තහඩු ටිකක් ග්‍රැනයිට් ටිකක් ගෙනල්ලා කැලේ ඔක්කොම අතුරනවා. අතුරලා කටු ඇනෙන්නේ නැතුව යන්න හදා ගන්නවා. නැයිද එහෙම හදාගන්නේ? පුළුවන්. මුළු කැලේම තියෙන කටු හැමතැනකම ලෑලි හරි ගිනි හරි කොට ගැලි හරි දාලා කටු ටික වහලා හැදින් නැතු යන්න. නමුත් ඕක ලේසි නෑ. ඒ මුළු කැලේ කටු වහන්නේ අපි ඉතින් මොකද කරන්නේ? ඒක උපාය කොච්චර කරගෙන ඉන්නේ? අපි කකුල් දෙක වහලා මතර තුන ගන්නවා. ඒ තින්නේ එකම නේද? ඒ කටු වෙනින් නැතු යන්න ක්‍රම දෙකක් තියෙනවා. කැලේ තියෙන කටු ටික වහලා යන්නත් පුළුවන්. කටු වෙන්නේ ඔපේදී පහදු නැහැ කර කර ඉන්නේ. එහෙනම් අපි සරපු දෙකක් දාගන්න අපි කපල විතර කාර් එකක් ගන්න කරගෙන යනවා. කැලේ කොච්චර කටු තිබුණත් අපි සරපු දෙකක් දාගත්තොත් ඒක තුල තියෙන එක නෙමෙයි. ඒක. ඒ වගේ ලෝක කෙලෙස් ඇති වෙන නිමිති මහා ගොඩයි.
එකක් විතර ගන්න උදර්ශනා කරලා තේරෙන්න විතර ගන්න පුළුවන් නමුත් ඒක ලේසිනේ අර මහා ගැලේ කටු ගොඩක් කනවා වගේ ඉතින් අපි සරස්තු දෙකක් ගන්නවා වගේ අපි අපි හිත වැඩ ගන්නවා නැත්තම් මේ ඔක්කොම නිමිති ඔක්කොම නිමිති වල තියෙන කෙලෙස් ටික බැඳිලා තියෙන මුල අල්ලගන්න මේ ගෙවල් වල රන් රිදී මේක මුදල් ඉඩ කඩන් කියන යන්තා දෙක පන්නාව තියෙන්නේ මටයි මගේ දරුමල් ලන්ටයි කියන තැනකින් භෞතික දේවල් ඔක්කොම ටික බැඳලා තියෙන්නේ තමන් සහ තමන්ගේ දුවදරුවෝ නැදයෝ කියන තැනකින් තමන්ගේ දුවදරුවෝ නැදයෝ කියන ටික බැඳලා තියෙන්නේ තමන් කියන තැනකින් මට සලක ගන්න මට බැරි කාලෙට අපේ මුතුවර තියෙන ඔය ටික කෙනෙකුට මම කියන තැන ජීවිතය සංයෝජනය අතහැරෙනවා නම් දරුවොත් අතහැරිලා භෞතික දේත් අතහැරෙනවා කියන එක ඉදේම වෙනවා ඒ හින්දා ගෙවල් වල යාන වාහන ඉඩකඩ මිල මුදල් මොන තරම් දේවල් වල තණ්හාවක් තිබුණත් කමක් නැහැ ඒවට උගුණ තණ්හාවක් අතහරින්න ඕනේ නැහැ තමන් කියන තැනයි තමන්ගේ ධර්මවල කියන තැනටයි හම්බ වෙන රූපයක නැත්නම් මේ නාම රූප දෙක විතරක් අවිඥානික කය විතරක් විදර්ශනා කරන්න. විදර්ශනාවට ගන්න සත්ව පුද්ගල භාවයට හම්බ වෙන රූප දෙක විතරක් විදර්ශනා කරලා නැති. ඒක බුදුජානකගේ සත්‍ය සත්‍යපට්ඨාන පෙරෙන්නේ හැම රූපයක්ම බලන්න නැතුව අජත්තං වා කාය කායන් පස්සේ විහෙති කියලා අත්ති මස්මින් කායේ කේසාලෝමන කදත්තා කියලා මේ සාධිතෙන් තනෙවුවා. බහිද්ධාව කායේ කියලා පරසත්තනම් වා පරපුද්ගලහනම් වා කේසාලෝමන කදත්තා ප්‍රචෝ කියලා තනෙවුවා. ඔය ධර්මතා දෙපොලේ එකෙන් තමන් කියන මේ රූපය ගැන හොඳට මෙනෙහි කරන්න මම ඉදි කියලා දුන්න විදිහට කුණු කොටස් වශයෙන් මෙනෙහි කරනවා කනදුනා හරෙන් ඇතුලින් කියලා බලනවා කාය අසුරු කරගෙන පෞතින් චිත්තචෛතසික තියෙන නිසා මේ කාය සංඥාතික වල තියෙන්නේ මෙතන නාම රූප දෙකක් තියෙන්නේ කියලා බලලා පුද්ගල භාවය ගෙවා ගන්න මම කියන හැඟීම අඩු කරගන්න බලන්න. දුව පුත අයියා අක්කා අම්මා තාත්තා කියන තැනක කන ගුණ ආහාරය හැදුණු රූපයක් ඒ රූපේ තියෙන කොටස් ටිකයි ඒ කාය අසුරු කරන පවතින සිත සිතුව කියන ධර්මතා ටිකම පවතින හැටි කියන නාම රූප දෙක බලනවා මේ විදිහට නුවණින් හිත හිත ආනාපාන සතිය දුටු ගුණ අසුභය මරණය මෛත්‍රිය ආදී කමතහනක් වඩන කමතහනක් වඩමින් මේ විදිහට හිතනවා මේ විදිහට හිතමින් කමතහනක් වඩනවා සීලයක පිළිසලා තියෙනවා දැන් මේ සීලයක පිළිසලා ආනාපාන සතිය හෝ දුතුගුණ හෝ අසුදුන හෝ මරණය මෛත්‍රී කියන කමතහනක් වඩමින් වර්ණක සමතේ මේ නා සත්‍ය පුද්ගලය කියන ලෝකය දකින දේ තුළ ලෝකය දකින දේට වඩා උද්දී සත්‍ය පුද්ගලය කියලා තියෙන තැනක තියෙන නාම රූප දෙකක් කියන විශේෂකින් දකින කියන විදර්ශනා කියලා විපස්සනා කියලා ලෝකය දකින දේට වඩා දැකීම විශිෂ්ටයි දැකීම ශ්‍රේෂ්ඨයි දැකීම ඇත්තයි එතකොට ඔය විදිහට සීල සමාධි ප්‍රඥා කියන මේ ධර්මතා තුන කරනකොට වෙන්නේ මොකද්ද විනය ලෝකේ අභිචාතුමනස මේ මම මේ දුර පුතා කියන තැනින් සදුරුවන් තැවිල තියෙන ගතිය ටික 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 අඩු වෙනවා අඩු වෙනවා කෙනෙක් අඩු වෙනකොට තණ්හා උපාදානේ අඩු වෙනකොට මොකද වෙන්නේ අන්න හටගත්ත දේ නිරුද්ධ වෙනවා කියන එක පේනවා මොකද ඒක හේතුව කිමුතුන් දන්නවද දැකපු දේ දැකීම පස්සේ නිරුද්ධ වෙනවා කියන ප්‍රඥා ජයසික නොවේදී ඇති බවට යෙදෙන්නේ මොකක් නිසාද කියලා උපය උපාදාන චේතස අදිත්තානාභිනිවේ සංසයා කියලා මේ වැසගෙන සිටින එක
우리만 고마워 키우고 간난이 저같이 자야로 되냐 바라는 딘상가타 사타케 이 자야로 앞에 미닥이 나름에 주르는 거기 이 자야로 딘상가타 사타케 주르는다 이 딘상가타 사타케 앞에 자야로 앞에 냅기 빈다 이게 좀 같이 길어 바라는 간난이 자야로 같은 거 딘상가타 사타케 이게 주르는 거니 එයා හිතනවා නේද එයා දැකපු සතා හරි කෙනා අතව ඉන්නවා ඉන්න කෙනෙක් දකිනවා මොකද ආපහු ගිහිල්ලා පුරන් දෙන්නේ එහෙනම් ආපහු දැකලා ආපහු ඇවිල්ලා බයින් දෙන්නේ අපි එහෙනම් එතකොට අපිට මේ දැකපු දේවල් දැකපු අය ඉතුරු වෙනා වගේ තිරසංගත සතාට කැඩපතට වගේ ඡායාව ඉතුරු වෙනත් අපිට ඉතුරු නොවෙන්නට හේතුව මොකද්ද හේතුඵල ධර්ම නොදන්න කම නිසා ඡායාව පැත්තට නැඹුරු වෙලා ඡායාව පැත්ත අල්ලගෙන ඉන්නකල් තිරසංගත සතර කරන්නේ. එහෙම ඡායාව පැත්ත නැඹුරු වෙලා ඉන්නකොට ඒ අරමුණ නිරුද්ධ වන අනතුරුවම හිත අරමුණු කරන දැක්මුද? අර අල්ලලා තියෙන දේ සෙනඟ උඩයි. ඒ එතකොට අපිට වෙලා තියෙන්නේ හේතුඵල ධර්ම දන්නා හින්දා කන්නාලියේ රූප බැලුවත් අපි නඹුරලා ඉන්නේ මේ පැත්තට. එහි අල්ලගෙන නැහැ මෙහෙට නඹුරලා ඉන්නේ. ඒ හින්දා අර පැත්තේ මේ මත හැරෙනෝ මේ පැත්ත තමයි අපි දකින්නේ. මේ අරමුණු දකිනකොට තිරසංගත සතාට කන්නාලි ඡායාව වුණා වගේ අපි මෙහි යහුවලා ඉන්නේ. මේ ਬਾහිද අල්ලගෙන ਬਾහිද ඇදලා බැඳලා ඉන්නකොට මේ අරමුණ අතහැරෙනවත් එක්කම පෙරපසු මනසින් සෙන්නිකව මේ නිමිත්ත මල්ලගෙන හිටිනවා කියන එක වෙනක නවත්තන්න බෑ. ඒක මේ විදිහට තියෙන්නේ. දැවිලා මේ අරමුණ පේනකොට කන්නාඩියට වැටෙන ඡායාව වගේ මෙහෙ මෙහෙම පෙවුනට ඔය මෙහෙ මෙහෙම පෙවෙන ගතිය තිබුණේ මෙහෙ. බාහිර රතුපාටට කියුණාට බාහිර රතුපාට කියන්නේ මේ තියන කන්නාඩියේ නේද කියලා දකිනවා වගේ අපි කන්නාඩියේ රතුපාට කන්නාඩියක් දාලා අනේ පිටිය රතුපාටයිනි කියලා හිතලා හරියයිද මෙහෙම රතුපාට පිටිය කොහෙන් මෙහෙම පාටක් කියවද දන්නේ පරන්නුක පිටිය තියෙන රතුපාට හරිය ලස්සනට හදලා තියලා කියනවා එතන කාටවත් කොට කන්නාලිය දාගන්න. ඉතින් මේ එහෙම එකක් අපි කරන්නේ. එහෙම මෙහෙම රූප සතහන උපද්දවගෙන හරි ලස්සන මිනිස්සෙක් නියප්පා කියලා බලන්න මොන තරම් අභිජ්‍යාව තුළ ඉන්නේ කියලා. එතකොට අපි මෙහි අල්ලගෙන ඉන්නේ මේ. හතර මහන්සියලට මේක අතහැරෙන්නේ මෙහෙම දෙන්නේත් බාහිරේ තියෙන්නේ තේනවා කියලා මෙහෙ කියලා චිත්තජනසික ටික නේද මෙහෙ තේන්නේ කියලා එකක් එන්නේ. එහෙනම් මෙහෙ අහුවෙලා නැහැ. අතහැරනකොට හේතු නැතිනුට එක නැතිනවා කියන දැනකින් නුවණැවිලා තියෙන්නේ. ඉතින් තේරුම් ගන්න අපි දේශී මෝහයක නෙමෙයි අපිට තේරෙන්නේ. තිරසංගත සතා මෝඩයි කියන තිරසංගත සතා දන්නේ නැන්නේ. එයා මෝඩයි කියලා තමන්ගේ ඡායාව රැවටිලා බුරණෝ කොටනවා කියලා දන්නේ අපි. අපි මෝඩයි අපි අපේම ඡායාව රැකිරු වැවටිලා කියනවා කරනවා කියලා අපි දන්නේ. අපි රැවටිලා අපි මෝඩයි කියලා කියන දෙයියන්ට දෙයියෝ එයාගේ මත්තමට රැවටිලා කියනවා කරනවා කියලා එයා දන්නේ. හරිද? එයාගේ මත්තමට රැවටිලා එයා කියන්නේ කරන්නේ කියලා දකින ප්‍රශ්නය. ජාතිමයා රූපී ප්‍රශ්නේ එයාගේ මත්තමට රැවටිලා කියනවා කරනවා කියලා එයා දන්නේ. එයා මුලින්ම කියලා අරූපී ප්‍රශ්නයට දෙනවා. අරූපී ප්‍රශ්නේ සමන්ගේ මනසේ පුරේ චිත්ත චෛතසික දෙන්න ටිකර සමන් රැවටිලා කියලා එයා දන්නේ. එයා රැවටිලා කියලා කියන රහතන් වහන්සේට. රහතන් වහන්සේ තිතරේ තුම් භූමියම රැවටිලා කියලා කියනවා. ඒ හින්දා එතන එතන විපාකෙන් ද ගන්න පුළුවන් කම් තියෙන කෙනෙක්
තිරසංගත මාර්ගයේ කෙලෙසින් මිදුනහම ඒ මාර්ගයේ විපාකණය හදිට. මේ මාර්ගයේ තියෙන කෙලෙස නැති වුණොත් අපිට මනුස්ස මාර්ගයේ විපාක නැහැ. මේ භූමියේ හිටියත් එයා මනුස්ස මාර්ගයේ අම්මා තාත්තා මිල මුදල් වලින් සතුටු වෙන්නේ නැහැ. එයා ධ්‍යාන සත්‍යයෙන් සතුටු වෙනවා. ත්‍රාත්ම ලෝකේ සතුටු වෙන කෙනෙක්ගේ මානසික මට්ටමකින් මේ භූමියේ හිටිය සතුටු වෙන මේ සංයෝජනේ අත්හැරුවාම එයා බ්‍රහ්මයේ කොළෙම ඉන්නේ. එයා රාම රුධිය මුතුගන්දි ජෝර සුරුක මේක දකින්නේ මේ තික රළු වෙනස කුස්තියක් ගහනකොට ඇති වෙන සැපක් වගේ කියන තරගේ නිරාමිත ප්‍රීතියනේ උත්සාහකින් තොර සැපයෙන් ලෝකයා පනන යනකම් දවසක් පුරාවට උදිනිය අවුල කොටලා කොටලා හම්බ වෙන එකෙන් හවස ආච්චක් කනවා වගේ ඈ නැත්තම් ප්‍රීතියක් බොනවා වගේ ඈ මහ විශාල දුකක් විඳලා මේ චූටි සැපක් විඳිනවා කියලා දැක්කේ බුදුජානක දේශනා කරන කාමයේ කුෂ්ඨකල වගේ කියන කුෂ්ඨේ කහන වෙලාවට පොඩි ආස්වාදයක් කියනවා ගහලේ වුණාම තුවාලෙත් වැඩි වෙනවා දැවිල්ල පැය ගන්න ඒ වගේ ධ්‍යාන සැපේ පේනවා කිසිම වැඩක් පොළක් නොකර ඉන්න කෙනෙක් ළඟට ගිහනලා ඒ කෝත්‍ය කැමති ගාලා දේශ නිකම් බේසක් නැතුව කර කෙනෙක් වගේ. ඉතින් තමන් කළුගල් කඩලා වහන්සි දෙලා පත්වේලක් හොයාගෙන කර කෙනයි නිකම් වෙනකොට පත්වේලක් ගෙවන් දෙල කොටයි ඔය දෙකින් කවුද කැමති වෙන්නේ? සමහර විටක ඒ නිකම් වෙනකොට ගෙවන් දෙන පත්වේල අර දෙන පත්වකටත් වඩා සිය ගුණයකුත් රහයි. සහත්තින උත්සාහයෙන් තොරවයි හම්බුනේ. හොඳු මරුදු ටිකක් කන්දක් දැහැ ඒක ගන්න හම්බෙන්නේ මුළු දවස පුරාම මහන්සි ගන්න. කවුද වෙන දෙකින් කැමති එක තෝරගන්නේ? ආයෙත් හිතලා එනවද කවුරුත් කැමති? චක්‍රවර්ති රජ කෙනෙකුට හිතෙන්නේ නැහැ ලින්ගන්නේගේ බත්පාත්‍රක දිහා බලලා මේක මට කන්න තියෙනවා නම් කියලා හිතෙන්නේ නැද්ද? ගන්නෙකුට තමයි හිතෙන්නේ රජ කෙනෙක්වත් එක දිහා දැකලා මට මෙහෙම එකක් තියෙන කියලා හිතෙන්න පුළුවන්. ඒ වගේ දේහනවාදීට කවදාවත් හිතෙන්නේ නැහැ කියන කාම ලෝකෙින් දින සැපේ මට තියෙන හිතෙන්නේ නැහැ කියන. ඉතින් මෙන්න මේ වගේ මේ ජීවිතයේදී මගෙන් පස්සේ මේ ජීවිතයේදීම ධ්‍යාන මට්ටමේ සැප ලැබෙනවා මේ මට්ටමේ මනුස්ස මට්ටමේ කියන කොයි කෙනෙක් නැති වුණා. ඊට පස්සේ මේ භූමියේදී ඒ ධ්‍යාන මට්ටමේ ආයෙත් රැවටෙනවා. දැන් ඒ රැවටීමෙන්ද යා ඒ මට්ටමේ උපත්ය කියලා ගන්න. එතනින්ම ඒ මට්ටම මුලාව දුරු කරගන්න පුළුවන් තියා අරූප භව මට්ටමට පත් වෙනවා. අරූප ධ්‍යාන මට්ටමට පත් වෙනවා. ආයෙත් ඒක රැවටෙන හින්දා ඒ මට්ටමේ උපදින්නේ. ඒ අරූප මට්ටමේ උපදින චිත්තචෛතසික විදිහේ මුලාව දුරු වුණොත් යන්තම් භූමියම මිදුණ වෙනවා. ඉතින් මේ හරි. දැන් මොන මම නිකන් තව අපේ සාකුණු මෙන්න මේ වගේ දර්ශනයක් තියන්නේ ඇත්තටම මේ සසර ගමන යන්නේ කෙලෙස් ටිකක් නිසා. මේ කෙලෙස්යකට සම්පූර්ණ මුතුනේ ජීවය ජීවය දානවා විතකට මිලමුදල් කියලා නිමිති ටිකක් වෙනවා තියෙනවා. වර්ණ සතහන් මාත්‍රයක් තුල පුංචි ළමයි හරියට වැඩිහිටියන් නම්බර් කරනවා වගේ එකක් මේ අපි කරන්නේ. පටිලාපෝතිංචු වයස සතර මහා ධාතුන් හැඟතල අපි ඉස්සරහට එද්දී එක එක නිමිති ප්‍රඥප්ති දාගෙන ප්‍රඥප්තිංගේ වටිනාකම දාගෙන ඒ වටිනාකම් මත ඇවිල බැඳිලා ඉන්නකොට ඒවේ නිමිති පිටට දැන් ලෝකී කියන එක පොඩි නැගිලා තියෙනවා. මේක සම්පූර්ණ මානසික සිද්ධියක්. මනෝමය සිද්ධියක්. අපිට මේක ඇත්තම වෙලා. ඉතින් කිසිදු වෙහෙසක් අපහසුවක් නැතුව නිවන් ධර්ම දරුවන තියෙන සමාධිය උනොත් ඔය බොරුව අතහැරෙනවා. මේ මායාව අතහැරෙනවා. සම්පූර්ණ නිවන සිසිල්ලුක ජීවිතයකින් ඉන්න පුළුවන්. ඒ හින්දා අපි මේ භාවනා කරන්න ඕනේ. සිල්ගත්තේ හිත වඩා ගන්න උපකාරී පිණිස ඒ
කය වචින් දෙක සංවර කරගෙන අපි ආනාපාන සතිය පුදුගුණ සුභ මරණය ආදී සමතකම ගන්න කරන්න ඕනේ සමතකම ගන්න කරන්න නාම රූප ධර්ම උදසන කරන්න ඕනේ අර මොකද සත්ත්ව පුද්ගල භාවයේ අදුමෙන් දුරින් මොකද ඒක නිසා එන්නේ ගැටීම තුරු නැති වෙන නිසා